සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍ර ප්‍රවාදයේ විවිධ මතිමතාන්තර තියෙනවා. මේ දෙවියන් වසඟපුර විචල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක් ලෙස උපන් බවත්, ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩිනම් රජුට දාව යදම්බරිය නම් බිසවුන් වහන්සේගේ කුසෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වෙනවා. සූනියම් දෙවියන් මිනිසාගේ ගෞරවයටත් භක්තියටත් පාත්‍ර වෙලා තියෙනවා. මේ දේවාත්මය යුක්තිය පසිඳලන්නා වූද, යහපත කරන්නාන්ට යහපත් ප්‍රතිඵලද, අයහපත් කරන්නාන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙන බව සඳහන්. සූනියම් දෙවියන් අර්ධ දේව ස්වරූපයක්ද අර්ධ යක්ෂ ස්වරූපයක්ද සහිත දෙවි කෙනෙක් බව ප්‍රකටයි. පුරපක්ෂයේදී දෙවියෙකු ලෙසද, අවපක්ෂයේදී යක්ෂයෙකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්වාසීන්ගේ දුක සැප නඩු අවනඩු සොයා බලන බව, අසරණ ජනී ජනයාගේ සිත් සතන් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් මෙකී දෙවියන්ගෙන් ලැබෙන බවත් පොතපතේ සඳහන් වෙලා තියෙනවා. සූනියම් දෙවියෝ රාත්‍රී කාලයේ සුදුවන් වස්ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්වරූපයෙන් ගම්බිම්වල සැරිසරන විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණක්. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනකයන්ට තම අතරැඳි සෝලුලීයෙන් පහර දෙන බවත්, එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මිය යන බවත් බැතිමතුන් තුළ දැඩි විශ්වාසයක් තියෙනවා. සිද්ධාත් කුමරු ගිහිගේ නික්ම ගියේ කන්තක නම් අශ්වයා රැගෙනයි. කන්තක අශ්වයා ලය පැල්ල මියයමෙන් පසු සූනියම් දෙවියන්ගේ නාමයෙන් දේවත්වයක් ලබා බුදු සත්කාර ලබන බව පැරණි දේව කතාවල සඳහන්. සූනියම් දෙවියන් ගමන් බිමන් යෑමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙක්. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති බව ජනී ජනයා විශ්වාස කරනවා. අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා අරගෙන පිරිසිදු කොට ජීවම් කර නිවෙස්වල ව්‍යාපාරික ස්ථානවල ඉදිරිපස එල්ලනවා. මේ එල්ලීමෙන් ඇස්වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදා වී සූනියම් දේවතාවුන් වහන්සේගේ ආරක්ෂාව ලැබෙන බවත් අපේ ඉපැරණි ජනී ජනයා විශ්වාස කළා. සූනියම් දේවතාවුන් වහන්සේ අදහන තැනැත්තා මසුරක නොවිය යුතුයි, නිතර කෝපවන්නෙකුත් නොවිය යුතුයි, එවගේම අනවශ්‍ය ලෙස දොඩවන වාචාලයකු නොවන බවත් පොතපතේ සඳහන් වෙලා තියෙනවා. අන් අයගේ නුගුණ කියමින් විවේචනය කරන්නෙකු නොවිය යුතු අතර කේලාම් ඕපදූප කියවීමෙන් වැලකී අන් අයගේ සිත් නොරිඳන අයෙක්දී විය යුතුයි. ඒ තැනැත්තා මුසාවෙන් අනුන් රැවටීමෙන් බේබදුකමෙන් සල්ලාල ගති පැවතුම් වලින් ඉවත්ව දැහැමිව කල් ගෙවන පුද්ගලයෙකු වෙන්න ඕන. දැන් අපි සූනියම් දේවතාවුන් වහන්සේ උදෙසා කරන කන්නලව්ව සිදු කරමු. ශිව නමස්තු නමෝ රාම කන්ද සේනා සමාගම වඩිග තන්ත්‍ර මණී කණ්ඨ ඔඩ්ඩි මංගල නමෝ නමහ අග්නි කන්දස්ච හස්තේන හස්තේන වඩිග කරගතේ මුකේන විෂසරපේන ශීර්ෂේ පංච කේශකේ උදරේ නාග බන්දාමි නීලෝ තුරඟ වාහනං සූනියන් දේවතා නාම මෛහං පාදකේ නමෝ නමහ නානවන්න මහා තේජෝ ඕදාත භය වාහනෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉදං පුඤ්ඤන්තු මෝදතු. පස්වාන් දහසකට මුළු කල්ප දහසකට අනන්ත කල්පයන්ට උපශාන්ත ගුණෝපලක්ෂිත සුබ්‍රවර්ණ වස්ත්‍රාභරණෙන් දිලිසි දිලිසි කරුණා මෛත්‍රී ගුණ පින්ඩයක්ව සුබ්‍රවර්ණ කීර්ති රශ්මි ධාරාවන් පතුරුවරමින් දස දිගත එකලොකර අතිධවල ජටා මකුට අලංකාර උත්තර ශාටකාලෝකය විදාපාමින් අනේක ශාන්ත ගුණ තේජෝපලක්ෂිතව තුරුඟ වාහනාරූඪව අනේක විද භූත ගණයා පිරිවරා මේ ශ්‍රී ලංකා ධරණී තලය අතුරු සිදුරු නොමැතිව පතර තෙදබල පානිතර ගමනේ වෙමින්
ගම් කොරටු බාරව සකල නර සත්වයන්ගේ පූජෝපහාරයන්ට දිවැස්සලා ශ්‍රී නාම නම් ලත් මහා නාරායන දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ අධිපතිව අභය හස්තය පා සත්වයාට අභය දාණය සලස්වන ශ්‍රීමත් ගම්භාර ශ්‍රී සිද්ද සූනියම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට වැද මුදුන්පත් කර කියා සිටින කන්න ලව්ව දිව්‍ය කර්ණේන සා දිව්‍ය නේත්‍රෙන් බලා ඔබ වහන්සේගේ පිහිටාදාර ප්‍රාර්ථනාවෙන් මොවුන් අප විසින් කැප බාර දෙන කපුරු කස්තුරි සඳුන් සුවඳ දුම් මල් පහන් පුද පූජාවන් කෙරෙහි දිව්‍ය නේත්‍රෙහිලා මොවුන්ට මොහුට මට වැළඳී එන්නා වූ සකල විද දුක්ඛාන්ධකාරයන් දුරින් දුර්ගසා මොවුන්ට ඇල්ම කර බැල්ම කර දිෂ්ටි කර ඡාය කර අමියා කර සිටින්නා වූ යක්ෂ පේත භූත කුම්භාණ්ඩාදීන්ට ගිනි වැටක් කර ඉවත පළවා හැර සකල ගුණ සමෘද්ධා ලෝකයෙන් උපනංවා චිරාත් කාලයක්ම ආයු රක්ෂා කර දී වැඩවදාරණ සේක්වා තවද ඉර්ධිමත් මහා වික්‍රමීන් ශාන්ත ශ්‍රී දේහය ඇතිල්ලකදී විසල් කර ඔඩ්ඩිස නම් යුත් භයංකාර රාක්ෂාවතාරයක්මවා නීලවර්ණ දේහයකින් සමන්විතව එසේම තුනඟ වාහනාරූජව එක් අතකට වඩිය කඩුවක්ද එක් අතකට ගිනි කඹලක්ද එක් අතකට ත්‍රිශූලයක් දරාගෙන සිව්වත් ලෙලව ලෙලවා කූරතර අති භයංකාර විලාසයකින් තේජස් බවට පත්වෙමින් ගමන් කරන ඔඩ්ඩිස නාමා බිදාන සිද්ධ බලකාර ගම්බාර ශ්‍රී සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට කියා සිටින කන්නලව්ව දිෂ්ටි දිවස් කරුණාකර බල වැඩවදාරා සියලු වර්ධවලට සමා වී ඔබ වහන්සේට සලකර සිටින මිකී වමනාවන් ඉෂ්ට කර දී වැඩවදාරණ සේක්වා තවද හිරන්ද නම් වනේ අජාසත්ත පර්වතේ යහතින් වැඩවාසය කරන විෂගෝර සර්පහබරන් අඩු කර ලේ පොළඟෙ කටින්ගෙන සිරස මිනි ජටා මහ කිරුළ විෂගෝර සර්පහබරන රුවාගෙන ගෙලවටා වෙලාගත් සපුන්ගේ සරයවා උදරේ නාවලල් එන්නොත් නැගී සිරස මත ගෙතුණු දිග පසක් සැඩපළු දරාගෙන අකුණු හෙන නැගී එන මහා මේඝ කූටයක් බඳුව යකුන් පිරිවරාගෙන ගමන් කරන සේ සෞභාග්‍යයෙන් සමලංකృత සිද්ධෝඩ්ඩිස දිව්‍ය රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා වඳිමින් කියා සිටින කන්න ලව්ව දිෂ්ටි දිවස් කරුණාකර බලා මෙවැනි මේ පූජෝපහාරයන් කැපබාර අරගෙන ඔබ වහන්සේගේ දෙපා මුල වැඳ වැටී ඕනට සැලකර සිටින මොවුන්ගේ ඉල්ලීම් මේ තිස් පැයෙන් මෙපිට ඉෂ්ට කර දී වැඩවදාරණ සේක්වා එදා ඔබ වහන්සේ විනය කපාදමා මණික් පාල බිසවුන්ගේ ලෙඩ සුව කළ ආඥාවෙන් ආනුභාවයෙන් මොවුන්ට කර ඇති වැල් පැන්නුම් ඉරි පැන්නුම් භූමිපාලු රූප ගැසීම් අණවින කොඩිවින හදුහූනියම් ඇස්වහා කටවහා හෝවා අදත් කපා එකේ වින කළ ඇඳුරා වෙත ආපිට හරවා යැවීමටත් විනයකුන්ගෙන් පැකිණි සකල උපද්දවයන් දුරින් දුරින් භූත කර ආරක්ෂා කර දීම ඔබ වහන්සේට බාරයි පස්වාන් දහසකට ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා ආයු බොහෝ වේවා